අයිබෝවන් සුබ සැන්දාවක්. නැවතත් බොහෝ වැදගත් විශේෂ තොරතුරු ටිකක් තමයි බලන්න යන්නේ. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. දනති යාළුවන්ටත් ෂෙයාර් කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, අමතක කරන්න නැතුව බෙල් බටන් එක ඕල් සෙලෙක්ට් කරන්න. එතකොට තමයි මම දාන සියලුම පුවත් ඔබට නොටිෆිකේෂන් හරහා ලැබෙන්නේ. ඒ වගේම මෙන්න මේක සවස දාන පුවත්. උදේ දාපු පුවතේ තියෙනවා ඩිනර් රේට්, ගෝල්ඩ් රේට් ඔක්කොම. ගිහින් බලන්න බලන්න නැති අය. ප්‍රථම පුවත් ටික බලමු. පොදු සමාවට ඇඩ්වර්ටයිස්මන්ට්, නීතිීත්‍යවරයාගේ විශේෂ දැන්වීම. පොදු සමා ඉවර වුණත් බය නැහැ. කාදිම් වීසාවල වැඩ කරන අයටත් එළිය වැඩ කරන අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. විශේෂ ඉල්ලීමක්. දිනාර 6ක් දවසකට ගෙවන ට්‍රොලි තල්ලු කරන කම්කරුවන්, මෙන්න මෙයාලටත් අනිවාර්යෙන් සාධාරණයක් ලබා දිය යුතුයි. සමාජ සේවකයන්ගේ ඉල්ලීම. ව්‍යාජ මාම බාබා, අද එයාලට මෙරටින් යන්න සිද්ධ වෙලා. විශේෂ දැන්වීමක්. රියදුරන් ඔබගේ වැටුප ආරක්ෂා කරගන්න හදිසි වෙන්න එපා. හදිසි වුණොත් වැටුප අහිමි වෙන අවදානම්. පුළුවන් තරම් පරිස්සමෙන්. විශේෂ තොරතුරු තියෙනවා, වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. පළවෙනිම බලමු කාලගුණ තත්ත්වය. කුවේට් රටේ ඍතුබ තත්ත්වය තවත් ඉහළ ගිහින් තියෙනවා. ආර්ද්‍රතාවය තවත් ඉස්සරහට තවත් වැඩි වෙයි කියලා තමයි කාලගුණ වාතාකරුණ දෙනුවත් කරන්නේ. මේ වෙන විට අමුතු උෂ්ණත්වයක් ඔබට දැනෙනවා ඇති. සාමාන්‍යයෙන් විනාඩි දෙකක්වත් විනාඩියක්වත් එළිය යන්න එන්න බෑ. ඒ තරමට දාඩිය දානවා, ඒ තරමට උෂ්ණත්වය දැනෙනවා. නමුත් මේක ඍතුබ කාලගුණය. මෙන්න මේ ඍතුබ කාලගුණය තුළ සමහර අයට නාහෙන් ලේවෙක් කරනවා, එහෙම නැත්නම් කලන්ද දානවා. හදාබාදයේ උස්ම ගන්න බැරි ප්‍රශ්නය, මේ හුස්ම ගන්න බැරි ප්‍රශ්නය තමයි ගුඩාක්ම තියෙන මේ ඍතුබ කාලේ. එළිය හිටගෙන ඉන්න බෑ, ඒ තරමට නිකන් අර උස්ම ගන්න බැරි තරමට දැනෙනවා. පුළුවන් තරම් පරිස්සමෙන් මේ දවස්වල මේ ඍතුබ කාලය තුළ තව සතියක් තව ස්ථීර පවතිවි කියලා තමයි දෙනවත් කරන්නේ. බ්‍රිගේඩියර් ජෙනරල් යූසුෆ් අල් අයූබ්, පදිංචි නීති උල්ලංඝනය කරන්නන් පාලනය කිරීම සහ රටෙන් නෙරපා හැරීම සඳහා දැඩි ආරක්ෂක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වේ. එවගේම ජූනි 17 වෙනිදා ඔබට අවසාන දිනය කියන එක දැන් සියලුම ඇඩ්වර්ටයිස්මන්ට් බෝඩ් වලම ප්‍රකාශයට පත් කරනවා. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ පාරේ යනකොට ඔයා ඉස්සරහා මැක්ඩොනල්ඩ්ස් දැක්කා, KFC දැක්කා, මෙන්න මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් දැක්කා. නමුත් දැනට තියෙන්නේ සමහර ඇඩ්වර්ටයිස්මන්ට් බෝඩ් වල මෙන්න අපේ පොදු සමාව ගැන තමයි සඳහන් කරලා තියෙන්නේ. තව විශේෂ තොරතුරුවක්, ගුවන් යාන J9745 ජසීරා ගුවන් යානයක් ප්‍රමාද වුණා. හේතුව AC වැඩ කරන්න නැහැ. මෙන්න මේ ඍතුබ කාලේ, මේ උෂ්ණත්ව කාලේ ජසීරා එයර්වේස් එකේ මේ වගේ සිද්ධියක් වුණා කියන්නේ දැන් ගොඩාක් කලබලයට පත් වෙලා තියෙනවා මගින්. අඩු මිලට ලැබෙනවා කියලා ටිකට් දාගෙන ගියාට මෙන්න මේ වගේ දේවල් වලටත් මුහුණ දෙන්න වෙයි. اليوم التاريخ 8/6/2024 طيران الجزيرة اللي رايحة حق شرم الشيخ يقول لنا قاعدة وداخل الطيارة وصلح لكم التكييف الناس قاعدة تطيح داخل احنا تهاوشنا وغصب دشينا الباص اسوأ طيران طيران الجزيرة الجزيرة رايحين شت. تاريخ اليوم كم؟ 8/6/2024 فجأة يقولوا لنا ان التكييف خربان عقب ما الكل خاص في هال الوقت مسخرة واحنا للحين واقفين ما في تكييف قاعد يدور له طيارة. شفتني اعتذاركم احنا متنا من الخيسة. ගැටලුව මොකද? ජසීර එයර්වේස් කියන්නේ අපේ ලංකාවේ CTP බස් වගේ. දැන් හැම නිතරම යනවා එනවා යනවා එනවා. ඉතින් මේ වගේ අවස්ථාවේදී මෙයාලගේ මේන්ටෙනන්ස් ගොඩාක් අඩුයි කියලා තමයි බොහෝ දෙනෙක් පැමිණිල්ලක් යොමු කරලා තියෙන්නේ. මගින්ට ලොකුම බාධාවක් සිද්ධ වෙන්නේ මෙන්න මේ සමහර ගැටලුවල් නිසා. ඒ වගේම
සියල් දෙනාම දෙවියන් වහන්සේ ආරක්ෂා කරන්න ඕනේ මේ ගමනාගමනයේදී. නීතිඥවරයාගේ විශේෂ දැන්වීම. පොදු සමා කාලයේ අවසන් වුණත් බය වෙන්න එපා. කේස් එකක් තියනවද? නඩුවක් යනවද? අකාම ඉවර වෙන්න ළඟයිද? පොදු සමා ඉවර වෙන්න ළඟයිද? الكل يسأل ما بعد تاريخ 17/6/2024 بعد انتهاء المدة اللي أعلنت عنها وزارة الداخلية وخصوصا الناس اللي عندهم دعاوي بالمحكمة إلغاء وتحويل والمدة أو فترة السماح انتهت. عزيزي السائل أو اللي يهمك هذا الموضوع، أنت رفعت دعوة قضائية بالمحكمة، يعني لو صدر حكم لصالحك بالتحويل ورفع بلاغ التغيب فإنه يصدر باسم صاحب السمو أمير البلاد الشيخ مشعل الأحمد الصباح، وتنفيذه واجب على وزارة الداخلية وعلى القوى العاملة. لذلك لا تقلق ولا تحاتي ولا تخاف، إذا صدر حكم لصالحك راح يتم تنفيذه جبرا. පොදු සමාව ළඟදීම ඉවර වෙන්න යන්නේ. නමුත් මෙතන තියෙනවා පොඩි ප්‍රශ්නයක්. මොකද දැන් සමහර අයට කේස් යනවා. කෆීල් ගැහුවා, වැටුප දුන්නේ නැහැ, අමල මන්සලියාගේ කේස් තියෙනවා. අපිට මේ පොදු සමා කාලය හරහා ලංකාවට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කේස් එක දැන් සාමාන්‍යයෙන් අපිට තියෙන නඩුවෙන් අපි දිනා ගන්න පුළුවන් අපේ පැත්ත තමයි සාධාරණේ ලැබෙයි කියලා ඔබට විශ්වාසයි නම් කවදාවත් අතහැරලා යන්න එපා. බය වෙන්නත් එපා. පොදු සමා ඉවර වෙනවා නැත්නම් ඊට පස්සේ අපිට යන්න බැරුව යනවා එහෙම කියලා කවදාවත් බය වෙන්න එපා. විශේෂයෙන්ම එතුමා දෙනුවත් කරන්නේ මේක අති උතුම් ඇමීර් ෂේඛ් මෂාල් අහමද් අල් ජබ්‍ර සභා මෙතුමාගේ නිවේදනය. ඒ වගේම මේ පොදු සමා කාලය පාවිච්චි කරලා මේ රටෙන් යන අය එයාලට දඩයක් ගෙවන්න නැතුව මේ රටෙන් පිටත් වෙන අය. ඒ වගේම දඩේ ගෙවලා අකාම හදන අයත් මේ රටේ ඉන්නවා. ඒ වගේම නඩු යනකොට සාමාන්‍යයෙන් දැන් මම පොකි දවස්වලත් සමහර සහෝදරයන් මට ඇහුවා මේ නඩුවක් තියෙනවා අයියා, නමුත් කෆිල් කොහොමත් අකාම හදන්න නැහැ, ලබන මාසේ මගේ අකාම ඉවර වෙනවා. එතකොට කෆිල් අකාම හදන්න නැත්නම් මං යනකොට මට ප්‍රශ්නයක් වෙයිද කියලා. එක දෙයක් මතක තියාගන්න, ඔබගේ පැත්ත නම් සම්පූර්ණ සාධාරණේ තියෙන්නේ. ඔබට අනිවාර්යෙන් නීතිය ලැබෙයි කියන එක ඔබට විශ්වාසයි. මොකද ඔබගේ පැත්ත සාක්ෂිය තියෙනවා. අනිවාර්යෙන් ඔබට නීතියක් ලැබෙනවා. නමුත් මේ රටේ ඔබ දන්නවා මාසයක් හරි මාස එකම හරක් හරි කල් දානවා එක එක නඩුවලට. එතකොට ඒ නඩුව විවාග කරනකම් අපිට ඉන්න වෙනවා. ඒ වගේම දැන් දැනට තියෙන ගොඩක් අයට තියෙන බය මොකද? දැන් අපිට අකාම කෆිල් කොහොමවත් හදන්න නැහැ. එතකොට අපි මෙන්න මේ අකාමත් ඉවර වෙලා නඩුත් තාම කියවනවා. එතකොට මේ නඩු කියන අවස්ථාවේදී අපි අහුවුණොත් අල්ලගත්තොත් අපි මේ රටෙන් ෆින්ගර් තියලා එවයිද? අපිට ප්‍රශ්නයක් වෙයිද? ඒක තමයි බොහෝ දෙනෙකුගේ බය. නමුත් ඒවට තමයි මෙන්න නීතිතිවරයා දෙනවත් කරලා තියෙන්නේ. කවුරුවත් බය වෙන්න දෙයක් නැහැ. ඔබට නඩු තිබුණත් නඩුවෙන් ඔබට සාධාරණයක් ලැබෙනවා කියලා විශ්වාසයි නම් ඔබට කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. ඔබට මේ රටේ තවත් ඉස්සරහට ඉන්න පුළුවන්. ඔබට නීතිය ලැබුණාට පස්සේ, ඔබගේ පැත්ත සාධාරණ ලැබුණාට පස්සේ, රිලීස් එක ලැබුණාට පස්සේ, මුතකයි අයින් කරාට පස්සේ ඔබට අකාම හදා ගන්න පුළුවන්. නැත්නම් නීති අනුකූලව මේ රටෙන් පිටත් වෙන්නත් පුළුවන්. එතකන් බය නැතුව ඉන්න. පොදු සමා ඉවර වුණත් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. මේ වෙන විට සමහර අයට අකාම ඉවර වෙලක් තියෙනවනේ. දැන් කේස් යනවා. ගිය වසරේ ඉවර වුණා අකාම. නැත්නම් මේ වසරේ ජනවාරි වල අකාම ඉවරයි. නමුත් ඔයාලට යාගන්න විදියක් නැහැ. ඔයාගේ කේස් එක තාම උසාවියේ. නමුත් ඔයාලට යනවනම් යන්න පුළුවන්. නමුත් ඔයා ඉන්නේ මේ නීතියක් ඔයාලට ලැබෙයි කියලා විශ්වාසයෙන් නම් කරුණාකරලා ඉවසන්න. ඔයාගේ පැත්ත නීතියක් ලැබුණොත් ඔබට යන්න පුළුවන්, සැහැල්ලුවෙන්ම වැඩේ කරගන්නත් පුළුවන්, යන්නත් පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි අකාම නැති අය. දැන් සාමාන්‍යයෙන් ඔබ යන්න ලැහැස්ති වෙලා ඉන්න අය ඔයාලට යන්න පුළුවන් ලියාපදිංචි කරලා තානාපති කාර්යාලයෙන්. අදටත් ලියාපදිංචි කරලා කොළේ දීලා යවනවා. නමුත් කේස් එකක් තියෙනවා, ඒකෙන් අපි දිනා ගන්න බලාපොරොත්තු වෙන දඩ මුදලක් හරි වන්දියක් හරි ලැබෙනවා. එහෙමනම් පුළුවන් තරම් ඉවසන්න. ඒ වගේම කුවේටි ජාතිකයන්ට අහිමි වෙන ජාතිකත්වය, මෙන්න මේක ජාතිකත්වයේ සම්බන්ධ විමර්ශන කමිටුවෙන් තමයි දෙනවත් කරලා තියෙන්නේ. මේ අවස්ථාවේදී බොහෝ දෙනෙක් කුවේටි ජාතිකයන් ව්‍යාජ සහතිකවල ඉදිරිපත් කරලා වෙන ජාතිකත්වය හංගලා මේ කුවේටි ජාතිකත්වය ලබාගෙන තියෙන්නේ. මේ අයට කවදාවත් මේ රටේ ඉඩ නැහැ. මෙතන තියෙන ලොකුම දුකක් මොකද? මෙහලගාව සේවය කරන කම්කරුවෙක් නම් එයාටත් මේ රටෙන් යන්නම සිද්ධ වෙනවා. තනාසිර ගන්නත් බෑ, අකාම හදන්නත් බෑ. අනිවාර්යෙන් මේ රටෙන් පිටත් යන්නම සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්තටම ගොඩාක්ම දුක. මොකද අපේ අතින් වැරද්දක් නැහැ. නමුත් අනිවාර්යෙන් අපිට පිටත් යන්නම වෙනවා.
ఒటున్న హిమికుమరు షేఖ సబా అల్ ఖాలిద్ ముబారకన్ సబా నిల సంచారయక్ సందహా హెట అంగహరువాద సౌదీ అరేబియావట పిరత్వయాయి. మెన్న బలము ఖాదిం అఖామ ప్రశ్న, ఇవాగేమ ట్రోలీ బోయ్స్ లాగే ప్రశ్న. మెన్న మే సమాజ సేవక కండాయమే కెనెక్ మెతుమీ దినవత్ కలతి ఎన్నే మేయా సామాన్యం అర ట్రోలీ తల్లు కరణ కెనెక్ ఎక్క గిహిల్లా యాగే బడు టిక దాలా యాగిం విస్తర కల్ల తీన వాడు కోమద వెటుపు కోమద మొన్నది కీలా ఏది తమా ఏ తరుణయన్ కీలా తీయన్నే అపట వెటుపాక్ నెత అపి డినార్ హయాక్ దవసకట గెవండోనే ఏ గాన గెవల తమై అపి సీఎల్ వెడకటి త్రిక కరండోనే దవస గాన అపి డినార్ హయాక్ గెవు తమై అపిట అకామ హదల దెన్నే ఎతకొట అపిట వెటుపాక్ అపి హంబ కరగండోనే అపిట కన్నత్ అపి హంబ కరండోనే అపిట దెన్నే కామరే వితరై అకామత్ దవసకట డినార్ హయాక్ దొన్నుత్ పమనై అపిట లబా దెన్నే. నిన్న మేక తమై యాలగిన్ యాట లెబిచ్చ తొరతురువ ఇన్పాసువ అయ్య కెలిమ్మ అమాత్యాన్సే సహా విశేష నిలధారీంట వీడియో ఎక్క పలకర్ల తీయనువా. ఇవాగేమ తమా మెతనది తవత్ కెనెక్ విశేష అదాసక్ పలకర్ల తీయనువ అయి మే గృహ సేవికావన్ సామాన్యం అర ఖాదిం వీసా కమ్ కరువంట పాసాల్ వల జమియా వల తవత్ విశేష ఆయతన వల్ల సేవే కరన్న ఇర సలసన్న బరి ఒహుంటే ఇవాగే అవస్థావ దున్నన మేవాగే అకామ వలట వెడి గానక్ ఇవ్వన్న తోనన ఏ వాగేమ ఒహుంట كيسيدو جيتلوك نتو وانت سيبي كارانا بولوان كيلا. كلامي للسادة العاملين في اتحاد الجمعيات التعاونية والمختصين في هذا الشأن اللي بتكلم فيه. العمالة اللي موجودين عند الكاشير يدورون رزقتهم، وبالعكس انا اعطي ونقص مالهم من صدق. ولكن مرات صرنا لما ندش ادش حتى باخذ علش الحبون. ادش باخذ ما ادري شنو الحبون. سألت الكاشير قلت هذيلا ما عندهم رواتب؟ قال لي لا ما عندهم رواتب، يدفعون يوميا 6 دنانير حق الشركة اللي حاطة اقامتهم. قلت شلون؟ قال لهم كذي يوميا 6 دنانير حق الشركه اللي حاطه الاقامه. طيب الاقامه ليش مو على اتحاد الجمعيات او على الجمعيه؟ لا ما يحطونها، ليش؟ طب انا في عمال في جمعيه الروضه بحوالي اللي في حوالي شارع تونس من 20 سنه اعرفهم، شيبه والريايل. معقوله يعني؟ ليش 6 دنانير ادفع؟ يقول لي سالت العامل على اساس اصدق الحكي، قال لي اي حتى لو مريض، حتى لو غايب، حتى لو عندي اي شيء لازم ادفع ال6 دنانير، يعني 6 ب30 يوم، كم بيدفع بالشهر؟ زين الناس كم تعطي؟ زين هذا لو باق لو سوى لو صار، يعني بتلومونا؟ لا ما راح الومه. طب اتمنى من جمعي اتحاد الجمعيات التعاونيه مثل ما انا في البيت مو مسموح لي احط عامله اقامتها مو علي، كذلك قانونيا ما يسمح لك. اتمنى تنظيم العمل هذا، ارجوكم الناس هذه يعني في مسؤوليتكم وبرقبتكم. شخص يوقف ما ادري كم ساعه عشان يحصل 6 دنانير باليوم ما راح يحصلها، يمكن يحصل بالشهر يلا يحصل خلينا نقول 100. شلون بيغطي اكل الاكل عليه والسكن عليه واللبس عليه؟ هو قاعد يقول لي العامل كل شيء علي. طيب وال6 دنانير هذا شنو؟ كذلك اللي يشتغلون في المدارس الخاصه العاملات اقامتهم مو على المدارس، شلون؟ وحده جت طقت بنيه سوت في بنيه وراحت انحاشت، انا ايش دراني هذا منين بجيبها؟ المفروض اقاماتهم على اماكن العمل، مثل ما انا مجبور احط العامله في بيتي اقامتها علي، كذلك الجهات هذه لازم تجبر ان اقامات العماله هذه تكون عليها. تنظيميا امنيا حتى هو كعامل استقرار له ما يصير مرحبا كلامي لي. ඔයාලා දැකලා ඇති පහුගිය කාලේ ගොඩාක් තැන්වල අපි මේ වගේ ග්‍රවුන්ඩ් දකින්නවා. මොකද එයාලා වැටුප ගෙවලා නැහැ. දැන් පිරිසුදු කරන්නන් එක එක කණ්ඩායමට වැටුප ගෙවන්න නැහැ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. නමුත් මෙන්න මේ වගේ තමයි මෙන්න මේ ට්‍රොලි තල්ලු කරන අයටත් තියෙන ප්‍රශ්න. එයාලට වැටුපක් නැහැ. එයාලා තමයි හම්බ කරන්න ඕනේ. ඒක තමයි එයාලා දඟලන්නේ පොලිමේ අර ලයින් එකේ ඉන්නවා ජෙමියා එකේ අර කේෂියර් එකේ ඉවර වුණාම කවුරු හරි එක්කෙනෙක් ආරබන තල්ලු කරගෙන යන්න. එතකොට එයාලට වැටපක් නැති නිසා තමයි. ඒ වගේම තමයි මෙන්න මෙයාලටත් සාධාරණයක් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඛාදිම් වීසා එළිය වැඩ කරන අවස්ථාවක් ලබා දෙන්නටත් සමහර අය උත්සාහ කරනවා. එතකොට මේ වගේ අවස්ථාවක් ලැබුණොත් කිසි කරදරයක් නැතුව සේවය කරන්න පුළුවන්. ඒ වගේම තව අදහසක් තියෙනවා. මමත් ඒක අදහසක් පළ කරා තන ඒ රජෙන් වීසා බලපත්‍රයක් නිකුත් කරන්නේ නැත්තේ එළිය වීසා වලට. අපි රජයට සල්ලි ගෙවලා රජෙන් අපිට වීසා එකක් දෙනවා, එකාම එකක් දෙනවා. අපි මෙහෙ ඇවිල්ලා සේවය කරනවා, part time job එකක් වගේ අපි කරනවා. නමුත් රජයට අපි ගෙවන්න මාසෙකට ඩිනර් 600ක් හරි අපි ගෙවනවා. රජයට ගෙවලා මෙහෙ ඕන තැනක අපිට වැඩ කරන්න පුළුවන්. නීති විරෝධී නැතුව නීති අනුකූලව එක තැනක කොයි හරි කම් කරුව එක අවශ්‍ය වෙන තැනක ගිහිලා අපි වැඩ කරනවා. ඕ ටයිම් වාගේ පා ටයිම් වාගේ අපි කරනවා. එතකොට ඒ අවස්ථාවේදී
අපිට වැඩපොකුත් ලැබෙනවා අපි රජයට ගෙවනවා එතකොට මේ එක එක කොල්ලකරුවන්ට සල්ලි දෙන්න ඕනෙත් නෑ මේ අකාම හදනවා කියලා වංචා කරන්නන්ට අහු වෙන්න ඕනෙත් නෑ ඉතින් මේ පිළිබඳව විශේෂයෙන්ම මම නම් අදහසක් පළ කරා බලමු තවත් ඉස්සරහට දෙයනේ කියලා හොඳ අවස්ථාවක් ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මෙන්න රියදුරන්ගේ විශේෂ අවධානයට විශේෂයෙන්ම රියදුරු මහත්තුරුන් බොහෝ දෙනෙක් කලබල වැඩි හදිසි වැඩි මොකද කරන්නේ කෙලින්ම ගිහිල්ලා සිග්නල් ලයිට් එකෙන් අයිනට රිංගනවා මෙන්න මේ විදිහට කොහොම හරි ඇතුළත් වෙනවා පොලිමේ ඉන්න බෑ ඒ තරම් හදිසි ගිලන් රථය ඉතින් මෙන්න මේ වාගේ අවස්ථාවේදී හොඳටම බලාගන්න වාහනේ නම්බරේ zoom කරනවා රියදුරත් zoom කරනවා කැමරාවල් තියෙනවා ඔබ දන්නවද මෙන්න මේ ඔය බලන්නේ කැමරාව තියෙන තැන උඩහා කැමරාව තියෙනවා දැන් බොහෝ දෙනෙක් දන්නේ නැහැ උඩහා කැමරාවක් තියෙනවා කියලාවත් මෙන්න හොඳට බලාගන්න මේ උඩහා තියෙන කැමරාව එතකොට මේ කැමරාව හරහා නිරීක්ෂණය කරනවා කියන එකත් මතක තියාගන්න මේ ඉස්සරහට එන කැමරාවත් බලන්න සිග්නල් ලයිට් එකේදී කවදාවත් මේ විදිහට අස්සෙන් රිංගන්න එපා පොලිම කඩාගෙන ගිහිලා ඉස්සරහට වෙලා ඉන්න එපා ඒ අවස්ථාවේදී මෙන්න මේ වගේ කැමරාවල නිරීක්ෂණය වුණොත් අනිවාර්යෙන් ඔබට දඩයක් ඔන්ලයින් හරහා ලැබෙනවා අනික දැන් සහල් හරහා සහල් ඇප්ලිකේෂන් හරහා හම්පුතාට ඒ වාහනේ අයිතිකාරයාට යවනව වීඩියෝව දැන් මෙයා කරපු වැරද්ද මේක තමයි කියලා එතකොට ඔයා බොසා ඔයාගේ බොසා එක බලනවා නම් කොහොමද අනිවාර්යෙන් ආයෙදින් බෙනුම් අහන්නම වෙනවා ඒ වගේම නැවත නැවත මොන හරි වැරද්දක් වුණාම ඒක තමයි කියන්නේ කෙලින්ම ඒ නිසා පුළුවන් තරම් පරිස්සමෙන් කරුණා කරලා iPhone users ඔයාලට තවත් විශේෂ අවස්ථාවක් සියලුම ඇප්ලිකේෂන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් සියලුම ඇප්ලිකේෂන් ෆේස් ලොක් හරහා ඔබට පාලනය කරන්න පුළුවන් මෙන්න මේ අවස්ථාව Apple version iOS 18 ලබා දීලා තියෙනවා රියදුරන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ටයර් එකක් මාරු කරන්න බැරි අවස්ථාවක් නම් කොයිට රටේ රථවාහන නිලධාරීන් උදව් කරනවා කියන්නේ ඔබ දන්නවද දන්න නැත්නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න කොහොමද උදව් කරන්නේ කියලා ඒක ඉන්ෂාඅල්ලාහ් ලබ් දන් වල්ලාහ් ජසාකුම් අල්ලාහ් අල්ෆ් ඛෛර් ෂුර්ත ෆිකුය වාහ්ල ෆිකුය මිසිට මතාතල වරකලන් ජී ෂුර්ත ෆිකුය يا اخوان ද ෂුර්ත ෆිකුය සිට මතාතල ඛෛර් بتاعهم بنشر جزاكم الله ألف مليون خير إن شاء الله جزاكم الله ألف مليون خير جهرا أندكار ප්‍රදේශය විශේෂ වැටලීමක් ආරම්භ මෙන්න කූඩාරම් වලට ස්ටිකර් අලවන්න පටන් ගන්න තියෙනවා මහනගර සභාවෙන් පැය 48ක් ඇතුළත මෙම ස්ටිකර් අනිවාර්යෙන් ඔතනින් රිමූව් වෙලා තියෙන්න ඕනේ එතන තියෙන තැන ඉස් වෙලා තියෙන්න ඕනේ එහෙම නැත්නම් එතනදී ඔබට දන්නවා මොනවද සිද්ධ වෙන්නේ කියලා JCP එක ගනලා සම්පූර්ණයෙන්ම විනාශ කරලා කුඩු කරලා දානවා බැලදියාවලින් මේ වගේ ස්ටිකර් එකක් අලවලා තියෙනවා නම් ඔබගේ තැන අනිවාර්යෙන් හම්පුතාට දෙනවත් කරලා ඉක්මනින් මේකට පියවර ගන්න කට්ටිය ඉක්මන් කරන්න තවත් කල් දාන්න එපා ටිකට් මේ දවස්වල ගන්න පුළුවන් ආයෙ ඉන්නවා නම් ඉක්මනින්ම ගන්න මොකද මෙන්න ගුවන් තොටුපළේ සම්පූර්ණ තදබදේ ආරම්භ වෙනවා හජ් යාත්‍රාවට ගිහිල්ලා යන එන අයගෙන් මෙන්න මේ පිළිබඳව Director of Operation Department منصور الدار المدني وضعت خطه تشغيليه من موسم الصيف وموسم الحج في هذه الايام لله الحمد على حسب الخطه الموضوعه والاجراءات التشغيليه في جميع مباني الركاب تتوالى رحلات الحج الحمد لله من قبل امس واليوم وباشر ان شاء الله على حسب الرحلات والحصص التشغيليه في جميع مباني الركاب مع الحصه الاجماليه 8400 راكب بمغاربه العدد هذا في جميع شركات الطيران الكويتية والجزيرة والخطوط الجوية السعودية وشركة طيران ناس على حسب الرحلات المجدولة لذلك ولله الحمد إلى الآن الإجراءات تمشي على حسب الخطة التشغيلية وإجراءات التسهيلات وعناصر الجودة فيها في تسهيل جميع حركة الركاب في تطبيق جميع الاشتراطات والمعايير المطلوبة في المغادرة والوصول وتقديم كافة التسهيلات لجميع الحجاج الكرام إلى وصولهم إلى مكة إن شاء الله
استاذ منصور، خلال يعني قبل امس وامس واليوم ايضا وخلال الايام هذه التي تم تسيير الرحلات، تقييمك بالنسبه بشكل عام الوضع بالنسبه لعمليه التنظيم، ايضا التعامل من خلال التزام حجاج بيت الله الحرام في المواعيد؟ نعم لله الحمد، التزامنا الى الان مغاربه الامه برمه، كل اجراءاتنا ما عليها تاخير وفق الاشتراطات واجراءات الامن والسلامه والتشغيل، في تقديم كافه التسهيلات لجميع مباني الركاب، في تخصيص كاونترات خاصه للحجاج الكرام ورحلات التشغيليه لذلك في جميع مباني الركاب، وتوفيدهم في اجراءات تسهيلات كامله لهم وتقديم بطاقات الصعود ميسره، في استقبالهم في منطقه وزن امتعه الى مغادرتهم الى بوابه المغادره والتحاقهم في رحلاتهم الى وصولهم الى مكه. استاذ منصور الهاشمي، كل الشكر لك على هذه المعلومات، وشكر لكم على جهودكم التي عودتمونا دائما على كل فعاليه وكل مناسبه وكل مواسم يعني في العام انتم تقومون بوضع الخطط المبكره حقيقه، ونرى على الامر الواقع هناك سهوله ويسر في عمليه الاجراءات. شكرا لك. මෙන්න මේ වගේ තදබදයකට ඔබටත් මුහුණ දෙන්න වෙයි. ඒ නිසා තමයි ඉක්මන් කරන්න කියන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා සමහර විලාවට අපිට මේ කෝ අර මේ ඔයාගේ අර අනිත් කොලේ කෝ කියලා අහනවා. නැත්තම් මේකේ පුරෝලා නැහනේ. ඔයාගේ ලිස්ට් එකක් උතන ඇතුළත් වෙලා නැහනේ. ඔයාගේ නම්බරේ ඇතුළත් වෙලා නැහනේ. ඔයාගේ නම ඇතුළත් වෙලා නැහනේ. එහෙම මොනෝhari දෙයක් කියන්නට ඉඩ තියෙනවා. නිලධාරී. අපි කොච්චර හොඳට හදාගෙන ගියත් එතනදී සමහර විලාවට දොස් කියනවා. ඒක ඉතින් බොහෝ දෙනෙකුට සිද්ධ වෙනවා. ඒක ඉතින් අපේ විලාව. ඒ නිසා පුළුවන් තරම් ඉක්මන් කරන්න. ඒ වගේම ගුවන් තොටුපළේට දැන් අද ඔයාට ෆ්ලයිට් එක තියෙන්නේ 4ට. එතකොට ඔයාට එන්න කියලා තියෙන්නේ 1ට. හරියට 1ටම යන්න එපා. නැත්තම් 2ට යන්න එපා. පුළුවන් නම් යන්න 12ට. පැය එකක් පැය දෙකක් වේලාසනින් ගියාට කිසි ගැටලුවක් නැහැ. මොකද එතන පොලිමේ යද්දි ඔයාගේ වැඩ කටයුතු කරනකොට මොන හරි අඩුපාඩු තිබ්බත් ඔතන ගිහලා අස්සනක් අරගෙන එන්න, මෙතන ගිහලා සීල් එකක් අරගෙන යන්න කියලා කිව්වත් මේක දැන් එළිය යන්නේ නැහැනේ. ගුවන් තොටුපළ ඇතුළම තියෙනවා ආයතන බල. සීල් ගන්න, ස්ටෑම් කරන්න ඔක්කොම එතනම තියෙනවා. එළියට යවන්න නැහැ. නමුත් එතන ගිහිල්ලා කරගෙන එන්න පොලිමේ ඉන්න විලාව මදි වෙයි. ඔයා එනකන් ෆ්ලයිට් එක තියාගෙන බලාගෙන ඉන්නේ නැහැ අපේ සීටීපී බස් වාගේ. කරුණා කරලා පරිස්සමෙන්. ඒ නිසා පුළුවන් තරම් වේලාසනෙන් යන්න. තවත් ප්‍රමාද කරන්න එපා. වේලාසනෙන් ටිකට් එකක් දාගන්න, වේලාසනෙන් යන්න ගුවන් තොටුපළේටත්. එහෙනම් අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. දන්නති යාළුවන්ටත් ෂෙයාර් කරන්න, පුළුවන් නම් ලයික් එක කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න සියලු දෙනාටම දෙවිපීඨයි.